බොහොමයක් දර්ශනවාද ප්‍රායෝගික ජීවිතයේදී හැම කෙනෙකුටම එකවරම තේරුම් ගන්න අමාරුයි. උදාහරණයක් හැටියට තවෝ දර්ශනේ ඔබත් වතුර වගේ වෙන්න කියලා කියන අදහස හැම කෙනෙකුටම එකවරම ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ දේවල් ගැන තේරුම් ගන්න ජීවිතය ගැන ගැඹුරින් හිතන සරල කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සරලව හිතන ගැඹුරු කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඒක කෙනෙකුට හතරබීරි කතාවක් වෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඇස්සරවන කියමනක් වෙන්නත් පුළුවන්. ඒත් ස්ටොයික් සංකල්ප ඊට වඩා වෙනස්. එකවරම හැමෝටම ස්ටොයික් සංකල්ප ග්‍රහණය කරගන්න අමාරු නෑ. අද අපි මීට පෙර කතා කළ ස්ටොයික් සංකල්ප කීපයක් ගැන නැවත මතක් කරගමු. ඔබට වෙනසක් කළ හැකි දේ ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබේ පාලනයෙන් තොර දේ ගැන වද නොවන්න. මේ තමයි එක පැත්තකින් ගත්තොත් ස්ටොයික් දර්ශනයේ පදනම. කිසියම් කෙනෙකුට මෙන්න මේ අවස්ථා දෙක තෝරා බේරා ගන්න පුළුවන් නම් ඒකම ලොකු ජයග්‍රහණයක්. හොඳට බලන්න. අපි වැඩිපුරම වද වෙන්නේ අපේ පාලනයෙන් තොර දේවල් ගැන නොවේද? ඒකෙන් වෙන්නේ අපේ සිත වදවීම, අසහනයට පත්වීම පමණයි. ඒ නිසා හොඳම දේ තමයි මට වෙනස් කළ හැකි දේවලට පමණක් අවධානය යොමු කිරීම. අපට පාලනය කළ හැකි සහ නොහැකි දේවල් වෙන්කර හඳුනා ගැනීමට හැකිවීමම ලොකු දක්ෂකමක්. අපි මීට පෙර කතා කළ ඩයිකොටොමි ඔෆ් කන්ට්‍රෝල් කිව්වේ මෙන්න මේ අදහසට. ඊළඟට හැම බාධාවක්ම අවස්ථාවක් කරගන්න. මේ අදහස පුහුණුවන්න ටිකක් අමාරුයි වගේ පේන්න පුළුවන්, විශේෂයෙන්ම ප්‍රශ්න වලින් පීඩා විඳිද්දී. ඒත් අපි ආමෝ ෆාටි කියලා කතා කළේ මෙන්න මේ අදහසට. ඒ කියන්නේ ඉරණමට මෙත් වැඩීම. යමක් සිදුනාට පස්සේ අපට ඒ දේවල් ආපහු හරවන්න බෑ. ඒත් අපට ඒ දේවල් වලින් ගෙන ගන්න පුළුවන්. මේ කිව්ව සංකල්පය අර මුලින් කීව සංකල්පය පුහුණුවන්න සුදුසු වටපිටාවක් අපට හදලා දෙනවා. අපට සිදුවීම් වළක්වන්න බෑ. හැබැයි ඒ සිදුවීම් වලට අප දක්වන ප්‍රතිචාර ගැන සැලකිලිමත් වෙන්න අපට බැරි නැහැ. මාක සරුලියස් අධිරාජ්‍ය මෙන්න මෙහෙම කියනවා. අපට ක්‍රියාත්මක වීමට ඇති බාධක ක්‍රියාත්මක වීමට අපට ශක්තියක් වෙයි. අපේ ගමන වළක්වන අවස්ථාව අපේ ගමන ශක්තිමත් කරයි. ඔබ සතු දේවල් ගැන කෘතඥ වන්න. කෘතඥතාව ගැන අද අපි බොහෝ දිනකට අමතක වෙලා යනවා. අපට හුස්ම ගන්න වාතය තියෙනවා. යන්තම් හරි කුස පුරව ගන්න බැරිකම වුත් අපට නැහැ. බොන්න වතුර ටික තියෙනවා. අපට යහපත් දෙමව්පියෝ, අමුදරුවෝ, යාළු මිත්‍රයෝ ඉන්නවා. අපි මුලින්ම කරන්න ඕනේ ඒ හැම දෙයකටම කෘතඥ වීම. මොකද ඒ තමයි අපේ නියම ධනය. ස්ටොයික් දාර්ශනික එපික්ටේටස් මෙහෙම කියනවා. බුද්ධිමතා නැති දේවල් ගැන දුක් වෙන්නේ නැහැ. ඔහු ඇති දේවල් ගැන තෘප්තිමත් වෙනවා. නරක දේ සිදුවේවි. සූදානමින් සිටින්න. අපි ඍණාත්මක දෘෂ්ටියේ ධනාත්මක ස්වභාවය ගැන මීට පෙර කීප වතාවක්ම කතා කළා. ස්ටොයික් වාදයා වෙන්න පුළුවන් නරකම දේවල් ගැන හිතන භාවනා කරන කෙනෙක්. බැරි වෙලාවත් ඒ දේවල් ඒ විදිහටම වුණොත් එයා ඒ ගැන දැනටමත් කල්පනා කරලා තියෙනවා. ඒ නිසා ඒ අවාසනාවන්ත සිද්ධීන් වලට මූණ දෙන්න එයාට පෙර සූදානමක් තියෙනවා. මේකේ අනිත් පැත්ත තමයි බැරි වෙලාවත් නරකම දෙයක් සිද්ධ වුණොත් ඒක අපට අමතරව ලැබෙන වාසිය. අනිත් කාරණය තමයි මැරෙන්න බය වෙන්න එපා. මරණය ජීවිතේට වටිනාකමක් කරගන්න. අපි මෙමෙන්ටෝ මෝඩි කියලා කතා කළේ මෙන්න මේ සංකල්පය ගැන. ඒ කියන්නේ මැරෙන බව තේරුම් අරගෙන ජීවත් වන්න කියන අදහස. හොඳට බලන්න. අපි බොහෝ දිනක් වැඩ කරන්නේ කවදාවත් මැරෙන්නේ නැති ගානට. මේ සංකල්පයේ ස්ට්‍රයික් වාදීන් නිරන්තරව කරන භාවනාවක්. එහෙම හිතන කෙනා අප්‍රමාදීව වැඩ කරන කෙනෙක්. එයාට ලැබිලා තියෙන ඉතා කෙටි ජීවිත කාලය තුළ එයා කළ හැකි උපරිමයෙන් කටයුතු කරන කෙනෙක්. ඊළඟට මරණයට බය වෙලා ඇති වැඩක් නැහැ. මොකද මොනවා වුණත් මොනවා කළත් අන්තිමට අපට මැරෙන්න වෙනවාමයි. දැන් මරණය අපේ පාලනයෙන් තොරයි. ඒ ගැන වද වෙලා ඇති වැඩක් නැහැ.
හැබැයි වැඩ කිරීම අපේ පාලනයට යටත්. ඒක තේරුම් ගත්ත කෙනා එක විනාඩියක්වත් අපතේ නොයවන කෙනෙක්. ඊළඟ කාරණය තමයි පුළුල්ව දකින්න. මාකස් අරුලිය සදිරාජ්‍යා කියනවා, මේ මුළු මහත් විශ්වය ගැනම හිතන්න. ඒ විශ්වයේ ඔබේ දායකත්වය දූවිල්ලක්වත් තරම් නැහැ. ඇත්තටම අපි මේ කුලල් කා ගන්න නොමැරේ ඉන්න හදන විශ්වය ප්‍රමාණයෙන් ගත්තත් කාලයෙන් ගත්තත් මම හරි පුංචි කෙනෙක්. මම ඉන්නේ ටික කාලයයි. එහෙම හිතෙන කෙනාට රණ්ඩු වෙවි කුලල් කා ගන්න කාලය විනාශ කරන්න හිතෙයිද? අන්තිමට මේ විශ්වයත් එක්ක ගත්තහම අපි හරියට අණුවක් වගේ, දූවිල්ලක් වගේ. අපි හරිම පුංචි. ඊළඟ කාරණා, උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. මේ කතාව කියනකොටම අපේ බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ට නැති ධනය, වස්තුව, මුදල් හදල් තියෙන අයගෙන් ඉල්ලා ගන්න ඕන කියන දේ. ඒ අපි අද හිතන විදිය නිසා ඇතිවෙලා තියෙන විකෘතියක්. මක සරුලිය සදිරාජ්‍යා කියනවා, හිතන්න යුද්ධයකදී ඔබ තුවාල වෙනවා. දැන් ඔබට බේරිලා යන්න බැහැ. තවත් සොල්දාදුවෙකුගේ සහය නැතුව. ඒ නිසා මිනිසුන්ගේ වටිනාකම සුළුවෙන් තකන්න එපා කියලා. අපි හැමෝටම හිත හදාගන්න ඉදිරියට යන්න උදව් ඕනේ. ඒ වෙලාවට උදව්වක් ඉල්ලුවට අපිට නැති වෙන දෙයක් නැහැ. ඒත් හොඳට මතක තියාගන්න, උදව් කියලා කියන්නේ කල දුටු කල වල ඉහ ගැනීමක් නම් නොවේ. අද අපි කතා කරන අන්තිම කාරණේ මැරෙන තුරු ඉගෙන ගන්න. සොක්‍රටිස් කියනවා, මම දන්නේ මගේ නොදන්නා බව ගැන විතරයි කියලා. ස්ටොයික්වාදීනුත් මෙන්න මේ අදහසින් වැඩ කරන අය. මගේ වැරදි නරක ගති නැති කරගන්න මම හැමදාම ඉගෙන ගන්න ඕනේ. මගෙන් කාට හරි දැනට වෙන අඩුපාඩුවක් වරදක් තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරගන්න මම හැමදාම ඉගෙන ගන්න ඕනේ. නිහතමානිකම, අවංකකම, වැරදි පිළිගැනීම වගේ දේවලුත් පුහුණු නොවි අපට ඉගෙන ගන්න අමාරුයි. එපික්ටේටස් මෙහෙම කියනවා, දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට කවදාවත් අලුතෙන් යමක් ඉගෙන ගන්න බෑ. ඉතින් හමුවෙමු තවත් වීඩියෝවකින් ළඟදීම. නැවත හමුවෙන තුරු ශිවාච සුන්දරාජ භවතුතේ ජීවන යාත්‍රා. යහපත් සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.